දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ රාවල්පින්නේදී ආරම්භ වීමට නියමිතයි. 2009 ලාහෝරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මෙම ඓතිහාසික ටෙස්ට් තරගය පිළිබඳව පාකිස්තානයේ රාවල්පින්නේ සිට තොරතුරු ගෙනෙනු ලබන්නේ ස්වර්ණවාහිනී ක්‍රීඩාංශයේ ධනුෂ් කරවින්ද. Brilliant from Musa. Sri Lanka, Pakistan. Test battle 2019. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ මාමේ රැඳී සිටින රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද උදෑසන සිට රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයවට සෙල්සියස් අංශක 10ක පමණ සීත කාලගුණ තත්ත්වයක් තමයි පැවතුනේ. ශීත කාලගුණයේ මැදේ දිමුත් කරවරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් පෙර පුහුණුවල නිරත වුණා. ඒ පාකිස්තාන හිටපු පුහුණුකරුවෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් උපදේශක ප්‍රධාන පුහුණුකරුවර දකුණු අප්‍රිකානු ජාතික මෙකී ආතර් ඇතුළු විදේශීය පුහුණුකරුවන් ජනතේ. හෙට තරගේ ක්‍රීඩා කරන රාවල්පින්ඩි තන තීරුව මුල් දින කිහිපයේ වේග පන්දුවන්නන්ට වඩා යෝග්‍ය බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අනුව පිතිකරුවන් 6 දෙනෙකු, එක් තුන්ිරියව් ක්‍රීඩකයෙකු, දගපන් දෙවන්නන් දෙදෙනෙකු සහ වේගවන් දෙවන්නන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට බොහෝ දුරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර සහ පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ජාවට් මියන්ඩාඩ් හෙට තරගයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස නම් කර තිබීමද විශේෂත්වයක්. මෙම ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනාගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට දෙරටේම වත්මන් ටෙස්ට් නායකයින්ට අද රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවස්ථාව උදා වුණා. අවුරුදු 9කට පස්සේ නවතවාගයක් පාකිස්තානයේ ටෙස්ට් මැච් එකක් පැවැත්වෙන නිසා මට විශේෂ ආරාධනාවක් කළා මේ මැච් එකට ඇවිල්ලා මේකට පෙනී ඉඳලා යන්නේ කියන එක. ඉතින් ඒ ආරාධනාවගෙන තමයි අද මම මේ පැමිණලා තිබෙන්නේ. කණ්ඩායම් දෙකේ නායකයින් අද ජයග්‍රහකයන්ට පිරිනමන කුසලානේ නිරාවරණය කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණරත්න ස්වර්ණවාහිනී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක් වුණා. මෙම ඓතිහාසික ටෙස්ට් තරගයට කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම? මම දන්නේ ගොඩක් හොඳ සූදානමක් තියෙනවා අපිට. එක දවසයි ට්‍රේන් කරන්න තිබ්බේ පාකිස්තාන් වල. මම හිතන්නේ ඒකින් අපි මැක්සිමම් ට්‍රේන් කරා කියලා මම හිතන්නේ. ඒ වගේම අපි එන්නේ ඉස්සෙල්ලත් ගොඩක් හොඳ ට්‍රේන් කරා. මම හිතන්නේ හැමෝටම ඕනේ ගොඩක් හොඳ සීරීස් එකක් මෙසෙල්ලම් කරන්න. විශේෂයෙන්ම දිමුත් මේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයවට සීතල කාලගුණයක් තියෙන්නේ. මේ කාලගුණයත් එක්ක මොන වගේ සංවිතයක්ද ඒට කණ්ඩායමට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම හිතන්නේ පොඩ්ඩක් සීතල ගතියක් තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් දැන් මේ වෙලාවේ දවල් 1-2 වෙනකොට පොඩි රස්න ගතියකුත් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ හැමදේටම අපි උරු වෙන්න ඕනේ ක්‍රීඩකෙක් විදිහට. මේ හැම තත්ත්වයකටම ක්‍රීඩා කරලා තියෙන නිසා මම හිතන්නේ මේක ගොඩක් ලොකු මේකක් අවාසියක් වෙයි කියලා කණ්ඩායමට. නමුත් මම හිතන්නේ කණ්ඩායමේ ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා වේගපන්දු යවන්නගෙන් ක්‍රීඩා කරන්න. විකට් එක දිහා බැලුවොත් එම ගොඩක් අනකොල තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙතෙක් ටෙස්ට් තරඟ 53ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 19ක් පාකිස්තානයේ ජයගනිද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 16ක්. දෙරට අතර පැවැත්වූ ටෙස්ට් තරඟ 18ක් ජයපරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. හෙට ආරම්භ වන ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සියලු තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා මම ස්වර්ණවාහිනී වෙනුවෙන් ධනුෂ් කරවින්ද රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ සිට. දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. මාමනෙල්ල ප්‍රාදේශ සභාවේ මහසභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. කෙසේ වෙතත් එම රැස්වීමට පැමිණෙමින් සිටියේදී තමන්ව පැහැරගත් බව මාමනෙල්ල ප්‍රාදේශ සභාවේ ජාතික ජනතා පක්ෂ මන්ත්‍රී චන්දන රුවන් කුමාර දයරත්න මහතා පවසනවා. අර කට්ටිය ඇවිල්ලා කිව්වේ රුවන් මන්ත්‍රීතුමා කියන්නේ උඹද අද උඹට සභාවේ ඉඳලා වැඩක් නෑ, උඹගේ ගෙදර යන්න ඕනේ. පස්සේ මාව බලෙන් එක්කව කරගෙන ගියා, පිස්තෝල තියාගෙන මගෙන් ගැහුවා. ගිහිල්ලා ගෙවල් බැලුවා. අම්මා තාත්තා හිටියේ නෑ ගෙදර. තාත්තගේ නංගි හිටියා පල්ලෙහා. මග හිඟුල කියන ප්‍රදේශේ මාව දාලා ගියා. පාල ඉතිහාසයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරේ ප්‍රාදේශ සභාව භූමියක පැහැරගත්තු මහින්දින පළවෙනි අවස්ථාව. රත්නපුර දලුක්ගල තේවත්තේ තිබී ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මලසිරුරක් කහවත්ත පොලිසිය අද සොයාගත්තා. මෙම ඝාතනයේ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ රත්නපුර පොලිස් නිලසුනක අංශය සුනකයක් යොදාගෙන සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි. ඝාතනයට ලක් වී ඇත්තේ දලුක්ගල පදිංචි 67 හැවිරිදි එක් දරුමවක්. මියගිය කාන්තාවගේ ස්වයං පුරුෂයා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහු සමග බන්ධනාගාරගතව සිට අපපිට නිදහස් වූ පුද්ගලයෙකු හමුවන්නට ඊයේ පස්වරුවේ මෙම කාන්තාව ගොස් ඇති බවටද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Live@7 අදට අවසන්. යලි හමුවෙමු රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.